දිවෙන කෙන අර්බුද මැද්දෙන් මෛත්‍රීලා වෙන තැනකට පවතින දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යාම සඳහා තාවකාලික දේශපාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ තීරණය කළ තිබෙනවා. ලබන සතිය වන විට එම දේශපාලන මධ්‍යස්ථානය කොළඹ පිහිටි ගොඩනැගිල්ලකදී ආරම්භ කිරීමට මේ වන විට නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මහතා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඩාලිපාරෙන් වෙන තැනකට යන්නට ඩාලිපාර තමයි ඉබි අතුරු දානවා, ඉබ්බ කඩනවා, ඒවා ඔක්කොම වෙන්නේ. ඉතින් මේ වෙලෙ විතරක් පවතින දේශපාලන අර්බුදය හා අධිකරණ තීන්දුව తీරන හේතුවෙන් ස්ථිරි ස්ථානයක් සිය ඉදිරි දේශපාලන කටයුතු හා ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් කැඳවීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා සඳහන් කරනවා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන, රෝහණ ලක්ෂ්මණ පියදාස මේ ආදී වූ කීර්ති උඩවත්ත, මේ ආදී වූ පිරිස් විසින් සමන්විත වන්නා වූ කණ්ඩායමේ මේ වන විට සභාපතිත්වයේ දරනු ලබන්නේ විජේ දාස රාජපක්ෂ මහතා. මේ ඔහු ඔහුගේ නව සභාපති ධුරය පිළිබඳව අධිකරණයේ විසින් යම් යම් වාරණ පනවා තිබෙනවා. ඒ පිළිබඳව කරන ලද ප්‍රකාශය එකක් කියන්න ඕන, දේශපාලන පක්ෂ අධිකරණ ඇතුළේ හිර කරන්න බෑ කාටවත්. දෙක, මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන වචනයක්වත් නොකියපු බොහෝ දෙනා මම නායකත්වය භාරගත්තට පස්සේ හුඟක් බය වෙලා දඟලනවා. ඒ බය වෙලා දඟලන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 99%කට වැඩි ප්‍රතිශතය ඒ වගකීම මට බාර දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒගොල්ලන්ට උවමනයි මේ පක්ෂය සුද්ධ කරන්න. කාලාන්තරයක් තිස්සේ අල්ලස් ගනිමින්, කොමිස් ගහමින්, පගා ගනිමින් දේශපාලන පක්ෂයේ තනතුරු නාමය භාවිතා කරමින් නොයෙකුත් දූෂිත වැඩ කරමින් මේ පක්ෂය කාබාසිනියක් කරපු කණ්ඩායම මෙතනින් ඉවත් කරලා දෙන්න කියලා තමයි මට පාක්ෂිකයෝ ඉල්ලන්නේ. ඒ වගකීම මම බාර අරගෙන ඉන්නවා, බාර අරගෙන තියෙනවා. ඉදිරියේදී වංචනිකයෝ දූෂිතයෝ ටික නිරපල දාලා පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නිර්මාණය කරනවා. මැතිවරණවලදී අධිකරණ දෙන කුමන නියෝග තිබුණත් මැතිවරණ තරඟ කිරීමේදී මැතිවරණ ජයග්‍රහණය සඳහා අපි ඉදිරියට කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ පක්ෂයේ ජයග්‍රහී මාවතර ගැනීම හැකේ උතුමාණන් තියෙනවා. මට එහෙම දෙයක් නැත්තම් මම මේක බාර ගන්නෑ. එතකොට ගරු එමුතුමනි, උතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයේ ඒක දෙවුනුව කතා කරමු. ජයග්‍රහණේ නෙවෙයි, අපි ජයග්‍රහණේ කියනවා. ජනාධිපතිවරණයට උතුමා ඉදිරිපත් වෙනවාද සර්? ඒකත් පක්ෂයේ තීන්දුව කරොත් එහෙම වෙයි. කෙසේ වෙතත් ඉතින් අටෝරාසියක් දේශපාලන පක්ෂ ලංකාවේ තියෙනවා. ඒ ලයිස්තුව කියවන්න ගියොත් පැයක් විතර යනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොහොම තිබුණත් සීසී කඩ විසිරිලා කෑලි කෑලි කැඩිලා තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රබල සංදිස්ථානයක්. SWRD බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ දේශහිතයිශී දේශමාමක පිරිස් විසින් නිර්මාණය කරන ලද පක්ෂය. ඉතින් ඒ පිළිබඳව ඔය සිරිලක සිරිකත, චරකයා හා ගොයම්කෙත, ඊට පස්සේ හොරගොල්ලේ දේවතා බණ්ඩාර, මේ වගේ පොත් පරිශීලනය කරාම දැනගන්නට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ඉතිහාසයෙන් කොටසක් අද අත් වෙලා තියෙන ඉරණම. අද වර්තමානිකයන් තරුණ පරපුර මන් දන්නේ තෝරා ගන්නවාද කියලා පක්ෂය. ඉතින් මේ අභිමානය, අතීත අභිමානය, ජාතිකත්වයේ පිළිබඳව තිබුණු අදහස, දේශීයත්වයේ පිළිබඳව තිබුණු අදහස, ඊට පස්සේ දේශීය කර්මාන්ත නැංවීම පිළිබඳව තිබුණු අදහස යලිත් නංවන්නට හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එයයි සිදුවිය යුතු ඓතිහාසික සහ වර්තමාන කාර්යභාරය. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.